Right, Town Hall 12 ground attack කරන්න කැමති අයට මෙන්න තියෙනවා super witch attack strategy එකක්. ඉතින් healer's law භාවිතා කරගෙන grand warden සහ queen එක super witch's law base එක ඇතුළට යවන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලා බලන්න යන්නේ. ඉතින් අපි attack replace හතරක් බලනවා එකිනෙකට වෙනස්. ඉතින් ඒකෙන් ඔයාලට සුපර් විච් පාතින් එක ලස්සනටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ඇටැක් රීප්ලේස් හතරම Town Hall 12 Pro Players ලගේ ඇටැක් රීප්ලේස්. ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව සීජ් මැෂින්ස් භාවිතා කරන විදිය ගැනත් ඔයාලට යම් කිසි දල අදහසක් ලැබෙයි කියලා මම හිතනවා. රයිට් එමනම් අපි වැඩි කතා බහකින් තොරව කෙලින්ම වීඩියෝ එකට dive කරමු. Right, මුලින්ම ඔයාලට දෙයක් කියනවා නම් මේ වීඩියෝ එක ඇවිල්ලා සුපර් විච්ව හදාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන වීඩියෝ ගන්න නෙමෙයි. ඔයාලා Town Hall 12 play කෙනෙක් නම් දැනටමත් ඔයාලා සුපර් විච්ව හදාගන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතනදී අපි බලන්න යන්නේ attack styles කීපයක්. ඉතින් සුපර් විච්ව භාවිතා කරලා කරන. ඉතින් ඔයාලට පේනවා healers-ලා අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ සුපර් විච් attack එකකට. ඊට අමතරව ඔන්න ඔය විදිහට grand warden walk එකක් එමත් නැත්නම් queen walk එකකින් පටන් ගන්න ඕනේ. ඉතින් මම queen walk එකකින් පටන් ගන්න attack එකත් ඔයාලට පෙන්වන්නම්. ඊට අමතරව multi target inferno towers තමයි super witch attacks වලට ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නේ. ඊට අමතරව air defenses. ඉතින් මෙතනදී ඔයාලට පේනවා grand warden ඒ පැත්ත clean කරනවා healers ලා උපකාරයෙන්. ඊට පස්සේ එයාගේ කවය ඇතුලෙන් super witches ලා ඔය විදිහට place කරලා වෝල් බ්‍රේක් එකක් කරගෙන ටවුන් හෝල් එක පැත්තට ගමන් කරනවා එයාගේ සම්පූර්ණ ට්‍රූප් එකම මේ ක්‍රීඩකයා. ඊට පස්සේ ටවුන් හෝල් එක අසලදී එයාගේ ග්‍රෑන්ඩ් වෝරන් ඇබිලිටි එක ඔන් කරගන්නවා ටවුන් හෝල් ගිගා ටෙස්ලා බොම් එකෙන් බේරෙන්න. ඊට අමතරව CC ට්‍රූප්ස් ටික ලේසියෙන්ම කුහින්ට සහ සුපර් විච්ලට හෑන්ඩල් කරන්න පුළුවන් ග්‍රෑන්ඩ් වෝරනුත් හෙල්ප් එකට ඉන්නවා. ඉතින් හීලර්ස් ලව ආරක්ෂා කරගන්න ඕනේ. ඊට අමතරව ජම්ප් ස්පෙල් එකක් අරගෙන යන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ ක්‍රීඩකයා රේජ් කරගන්නවා දෙපාරක් එයාගේ ට්‍රූප්ස් ටික. ඉතින් ජම්ප් එක ගන්න සුපර් විචස්ලා ක්වීන් සහ ග්‍රෑන්ඩ් වෝඩන්. ඉතින් බේස් එකේ කෝ එකට එම නැත්තම් මැද්දට ආවට පස්සේ එයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම බේස් එක හැන්ඩල් කරන්න. ඊට පස්සේ වම් අත පැත්තේ ඒ කම්පාර්ට්මන්ට් එකට ඒ ක්‍රීඩකයා ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ ස්ටෝන් ස්ලෑම් එකක් එවන්න. ඉතින් ඔයාලට එතනදී යූස් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ෆ්ලේම් ෆ්ලිංග් එකක් ඔයාලා කැමති නම්. ඊට එම නැති වුණොත් ලොග් ලොන්චක් වගේ යස් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක ඉදම මේ ආමිස් කෙලින්ම ඔයාල කොපි කරගන්න එපා. මේක තියෙන විදිහටම ඔයාලා යන බේස් එකට අනුව ඔයාලට පුළුවන් යාමියක අරගෙන යන්න. ඊට අමතරව ස්ටෝන් ස්ලම් එක ඇතුලේ මෙයා ගැනලා තිබ්බේ රොකට් ලූන්ස් ඔයාලට ගෙන්න පුළුවන් යටීස්ලා වැල්කරීස්ලා එම නැත්තම් ඩ්‍රැගන් රයිඩර්ස්ලා. ඉතින් ඒ ටික තියෙන්නේ ඔයාලගේ ප්ලෑන් කරන ප්ලෑන් එක අනුවයි. ඊට අමතර ඔයාලා ෆේස් කරන්න යන බේස් එක අනුවයි. ඉතින් ඔයාලට පේනවා ඊළඟ ජම්ප් ස්පෙල් එකත් ප්ලේස් කරගෙන ඒ ක්‍රීඩකයා බැක් එන්ඩ් එකේ සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගන්නවා ඒ බේස් එක. ඊට අමතරව විසර්ස්ලා කීප දෙනෙක් ගෙනාලා තියෙනවා බැක් එන්ඩ් ක්ලීන් අප් වලට. ඉතින් මෙතනදී මේ ක්‍රීඩකයා විසර්ස්ලා ගෙනාලා තිබ්බට ඔයාලට පුළුවන් මිනියන්ස්ලා වගේ දේවල් අරගෙන එන්න ඔයාලගේ බැක් එන්ඩ් ක්ලීන් අප් එකට. ඒක ඉතින් ඔයාලගේ ප්ලෑන් එක මම කලින් කියපු විදිහටම. රයිට් එමනම් මම හිතනවා මේ ඇටැක් එකෙන් ඔයාලා යම් කිසි අදහසක් ගන්න ඇති කියලා. ඉතින් අපි තවත් ඇටැක් එකක් බලමු. ඒ වගේම ඔයාලට ආමියක බලාගන්න ඕනේ නම් මේක පෝස් කරලා බලාගන්න පුළුවන්. රයිට්, මෙතනදිත් මේ ක්‍රීඩකයා ගෙනලා තියෙන්නේ සිමිලර් ආමි කොම්පොසිෂන් එකක්මයි. සුපර් විචස්ලා හතර දෙනෙක් ඉන්නවා. හීලර්ස්ලා මෙතන ගෙනලා තියෙන්නේ අඩුවෙන්. ඒක ඉතින් එයාගේ අනිත් ට්‍රූප්ස් අනුව තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රීඩකයා තෝරගෙන තියෙන මේ බේස් එකට ඇතුල් වෙන්න සයිඩ් එකෙන්, ඒ කියන්නේ බේස් එක කෙලින් අතර ගත්තොත් වමේ ඉඳන් දකුණට ටවුන් හෝල් එක තියෙන දකුණු පැත්තේ. ඉතින් සයිඩ් එකෙන් එයා ඩිප්ලොයි කරලා එයාගේ ග්‍රෑන්ඩ් වෝඩන් ව මුලින්ම එයා යන්න හදන්නේ ටවුන් හෝල් එක පැත්තට. ඒ කියන්නේ බේස් එකට ඇතුල් වෙන්න එයා ප්ලෑන් කරලා තියෙන්නේ. ඕම ඇවිල්ලා පාලට. ඉතින් එයාගේ පෑතින් එක ගොඩක් අමුතුයි. හැබැයි ඒක සාර්ථක පෑතින් එකක්. ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් හීලස්ලත් එක්ක ක්ලීන් අප් එකක යෙදෙනවා එතන. ඒ වගේම මල්ටි ටාගට් ඉන්ෆෝන එකක් විනාශ කරගත්තා එයා.
lightning සහ earthquake spells උපකාරයෙන් ඉතින් ඔයාලට ඒක pause කරලා බලා ගන්න පුළුවන් එයා ඒක place කරන විදිය ඊට අමතරව lightning spells place කරද්දී වටේ තියෙන buildings වලනුත් value එකක් ගන්න උත්සාහ කරන්න ඉතින් කලින් විදියට queen ව place කරන්න කලින් super witches ලව මෙයා place කරන්නේ ඒ grand warren ගේ කවෙන් ඊට අමතරව balance keep app place කරලා එතන mines තියනවද කියලා check කරගත්තා town hall එක ඉස්සරහා මොකද healers ලට බාධාක් වෙන හින්දා ඉතින් තවදුරටත් balloons එවනවා ඊට අමතරව queen ව grand warden ව super witches ලව අවශ්‍ය කරන තැනට එවනවා ice golem කෙනෙක්ව ඉස්සරහින් එවලා ඉතින් CC එක lure වෙනවා ඒ පැත්තට poison spell එකක් එයා place කරගන්නේ නැහැ එයා මොකද එයා දන්නවා සාමාන්‍යයෙන් ඒක එයාට handle කරගන්න පුළුවන් කියලා හැබැයි මම නම් ඔයාලට recommend කරනවා අනිවාර්යම poison spell එකක් අරගෙන යන්න මොකද super minions ලා වගේ එළියට පැන්නොත් අනිවාර්යම poison එකක් freeze එකක් අරගෙන යන්න අනිවාර්යම ඉතින් කොමාරි town hall එක යා විනාශ කරනවා grand warden ability එක ලස්සනටම use කරගත්තා ඉතින් jumps වෙලා place කරලා දින දැන් eagle artillery compartment එකට එයාගේ සම්පූර්ණ troop එකම ඇතුල් කරන්න ඉතින් ඔයාලට පේනවා පෑදිලිව එයා ඒ ආපු path එකේ එයා ආපු මාර්ගේ සම්පූර්ණයෙන්ම එයා clean up එකක් දාගෙන තියෙන සම්පූර්ණ base එකම ඒ කෙළවරේ දැන් එයාට තියෙන්නේ back end එක clean up කරගන්නයි ඉතින් troops ටික එයාගේ super witches ලා ලස්සනටම eagle artillery එක සම් multi target info එක විනාශ කරද්දී jump spell එක දෙවැනි එක place කරගෙන තියෙන්නේ compartments දෙකක් තුනක් කව වෙන විදියට ඊට අමතරව කලින් විදියටම එක පැත්තක් එයා clean up එකට stone slam එක තෝරගෙන තියෙන්නේ ඔයාලට පුළුවන් flame fling එකක් මම කලින් කිව්ව විදියට use කරගන්න ඉතින් ඔයාගේ attack එක යන අතරතුරදී flame fling එක start එකේම එතනින් place කරා නම් ඒ clean up එක සිද්ධ වෙච්චි වෙද්දී ලස්සනටම ඔයාලගේ super witch army එක grand warden එක මේ වෙනකොට ඇවිල්ලා තියෙයි ඉතින් queen උත් මේ attack එක ඉතුරු වෙලා තිනවා abilities නැහැ හැබැයි queen grand warden super witches ලා ඔක්කොම ආරක්ෂිතව අන්තිම වෙනකන් ඇවිල්ලා තිනවා ඉතින් මේකට එයා use කරගත්ත army එක මේ තියෙන්නේ right මෙතනදී town hall එක තියෙන්නේ මැද base එකේ ඒ වගේම වටේ තියෙනවා buildings විශාල ප්‍රමාණයක් eagle artillery එක තියෙන්නේ දකුණු පැත්තේ compartment එකක ඉතින් මෙතනදී මේ ක්‍රීඩකය තෝරගන්නේ කෙලින්ම ස්ටාර්ට් එකෙන්ම එයා ඩිෆෙන්ස් එකක් විනාශ කරගන්න lightning සහ earthquakes උපකාරයෙන් ඉතින් මේ ක්‍රීඩකයෝ එක්කෝ එයා ඩිෆෙන්ස් එකක් විනාශ කරගන්නවා එහෙම නැති වුණොත් මල්ටි ටාගට් ඉන්ෆෝන එකක් තමයි විනාශ කරගන්නේ ඉතින් මේ බේස් එකේ මල්ටි ටාගට් ඉන්ෆෝන ටවර්ස් තුනම තියෙන ටවුන් හෝල් එකත් එක්ක ඒ වගේම බොම් ටවර්ස් එයා ස්විපර්ස් ඊට අමතරව ක්ලෑන් කාසල් එකක් තියෙන්නේ එතනමයි ඒ වගේම සුපර් ඩ්‍රැගන් කෙනෙක් එන්නේ මෙතනදී ඉතින් ඒ ක්‍රීඩක ඒ විදිහට ග්‍රෑන්ඩ් වෝරන් බෝක් එකකින් ඇටැක් එක පටන් අරගෙන ඇතුළට එවනවා එයාගේ සම්පූර්ණ ට්‍රූප් එක මෙයා පොයිසන් ස්පෙල් එකක් ගන්නවා තියෙනවා පොයිසන් ස්පෙල් එක ප්ලේස් කරගන්නවා ඒ විදිහට ඉතින් ඊගල් ආර්ටලරි එක ටාගට් වෙනවා එයාගේ ට්‍රූප් එකට හැබැයි ඒක එයා ලොකුවට වදයක් වෙන්නේ නැහැ මොකද සුපර් විච් ලාගේ හිට් පොයින්ට්ස් ප්‍රමාණය ඉතාමත් අධිකයි ඉතින් ජම්ප් ස්පෙල් එක ප්ලේස් කරගෙන ඉතින් ටවුන් හෝල් එකට ජම්ප් කරව ගන්න ඉතින් එයා ඉන්ෆෝනෝ ටවර්ස් ගැන එච්චර වැඩි හිතුවේ නැත්තේ එයාගේ සම්පූර්ණ ට්‍රූප් එකම එතනට එන හින්දායි ඒ වගේම ටවුන් හෝල් එක විනාශ වෙද්දිම එයාට යූස් කර ඔයාලට යූස් කරගන්න පුළුවන් ග්‍රෑන්ඩ් වෝරන් ඇබිලිටි එක හැබැයි මෙතනදී මේ ක්‍රීඩකයා යූස් කරගන්නේ නැහැ මෙයා ඒක බෑක් එන්ඩ් එකට ඉතුරු කරන් තියාගෙන ඉන්නේ ඉතින් ඒ සියලුම දේවල් ඔයාලා යන බේස් එක අනුව තමයි තීරණය වෙන්නේ ඉතින් මේ ක්‍රීඩකයා මේ බේස් එකට මේ විදියට ඇතුල් වුණාට ඔයාලට හම්බ වෙන බේස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඒ පාතින් එක ඒ බේස් එකකට ඇතුල් කරන්න ඕන විදිය එක සමානයි ඉතින් ඒ ක්‍රමය විතරක් කොපි කරන්න ආමි එක සම්පූර්ණයෙන් කොපි කරන්න එපා මෙතනදිත් ඔයාලට පේනවා එයා එක සයිඩ් එකකට ස්ටෝන් ස්ලෑම් එක යූස් කරගත්තා එයාගේ ස්ටෝන් ස්ලෑම් එකෙන් මේ පාර ගෙනලා තිබ්බේ යටිස්ලා දෙන්නෙක් ඉතින් ඔන්න ඔය විදියට ඒකත් ලස්සනම ෆිනිෂ් එකක් ඒ වගේම ඔයාලට කාලය බැලුවොත් පේනවා විනාඩියකටත් කලින්ම එයා බේස් එකේ 90%කටත් වැඩියෙන් සම්පූර්ණ කරගත්තා ඉතින් දැනුයි කුයින්ගේ ඇබිලිටි එකත් ඔන් කරගත්තේ ඉතින් අනිවාර්යම ලස්සන ඇටැක් ස්ට්‍රැටජි එකක් සුපර් විච් ඇටැක් ස්ට්‍රැටජි එක right හතරවෙනි ඇටැක් එකට මම අරගෙන ආවේ ටිකක් වෙනස්ම විදිහේ සුපර් විච් ඇටැක් එකක් මෙතනදී මේ ක්‍රීඩකයා ගැනලා තියෙන සුපර් විචස් ලා 3 දෙනයි සාමාන්‍ය විච් කෙනෙකුත් ඉන්නවා ඊට අමතරව එයා පටන් ගන්න ඇටැක් එක ක්වීන් චාර්ජ් එකකින් ඒකට හේතුව උනේ එතන ඩිෆෙන්සස් වැඩි මුලදිම
ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් දැම්මනම් ග්‍රෑන්ඩ් වෝඩන් ඉතාමත් ලේසියෙන් එතන විනාශ වෙනවා. ඒක හින්දම ක්වීන්ව ප්ලේස් කරේ. මොකද ක්වීන් වේගවත් ග්‍රෑන්ඩ් වෝඩන්ට වඩා. ඊට අමතරව ඔයාලා බලන්න ඕනේ විශේෂ දෙයක් තමයි එයා මෙන්න මේ කම්පාර්ට්මන්ට් එක තියෙන මල්ටි ටාගට් ඉන්ෆෝන එක විනාශ කර ගන්නවා. ඒකට හේතුව ඔයාලට පැහැදිලි වෙයි තවත් චුට්ටකින්. ඉතින් ඔන්න ඔය විදිහට ග්‍රෑන්ඩ් වෝඩන් ප්ලේස් කරනවා. ක්වීන් වසා ග්‍රෑන්ඩ් වෝඩන් තවදුරටත් පොඩ්ඩක් බේර ගන්නවා ෆ්‍රීස් කරගෙන. එතන තිබ්බ එයා ඩිෆෙන්ස් එක සහ කැනන් එක. ඉතින් ක්වීන්සා ග්‍රෑන්ඩ් වෝඩන් ඒ විදිහට මේ පැත්තට ගමන් කරද්දි සුපර් විචස්ලා තුන්දෙනාව ඩිප්ලොයි කර ගන්නවා. එක සුපර් විච් කෙනෙක්ට ඊගල් ආඩ්ලරි එක ස්ට්‍රයික් කරනවා. ඉතින් ඒකයි එයා වෙන වෙනම සුපර් විචස්ලා ප්ලේස් කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට එයා ඒ කම්පාර්ට්මන්ට් එකේ තිබ්බ මල්ටි ටාගට් ඉන්ෆෝන එක විනාශ කරගත්ත එක අනිත් වාසිය ඔයාලා පේනවා. එයාට අවශ්‍ය කරලා තියෙන්නේ එයාගේ ආමි එක කෙලින්ම එලියෙන් ඉදිරියට ගෙන්නලා ඊගල් ආඩ්ලරි කම්පාර්ට්මන්ට් එකට ඇතුල් කරන්නයි. ඉතින් අමුතුම මාදිලියේ සුපිරිම පාතින් එකක් මම දැකපු එක විශේෂම මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. සීසීකෙන් එළියට ආවේ අයිස් හවුන්ඩ් කෙනෙක්. ඉතින් අයිස් හවුන්ඩ් ලේසියෙන්ම හැන්ඩල් කරන්න පුළුවන් සුපර් විච්ලට සක්වින්ට. ඉතින් ඔන්න විදියට හෙඩ් අන්ටර්ස්ලා දෙන්න ප්ලේස් කරා. ඒක නම් අසාර්ථක වුණා එයාගේ ග්‍රෑන්ඩ් වෝරන් ඇබිලිටි එකත් එක්කම හෙඩ් අන්ටර්ස්ලා ඇතුළට යවන්න තිබ්බා. ඉතින් ඔන්න විදියට එක සුපර් විච් කෙනෙක් එලියෙන් යන්න තෝරගන්නවා. ඊට පිටිපස්සෙන් ඇප්ලේස් කරනවා එයාගේ සාමාන්‍ය විච්ුව. ඉතින් දැන් මේ සියලුම දේවල් ටික සිද්ධ වෙද්දී ඔයාලට පේනවා එයා උඩින් කරගන්න දේ කිංව ප්ලේස් කරගන්නවා වෝල් රෙක එකක් එක්ක. ඉතින් වෝල් රෙක එකට පිටිපස්සෙන් කිං ඇබිලිටි එකෙන් වැලුවක් ගන්න අතරතුරදී වෝල් රෙක එක ලස්සනටම ඇවිල්ලා ටවුන් හෝල් එක විනාශ කරගන්නවා එතනින්. ඉතින් එයා ඒ පැත්තත් ක්ලීන් කරා, මේ පැත්තත් ක්ලීන් කරා. එයාගේ සම්පූර්ණ ඇටැක් එකම අන්තිමට එක තැනට එකතු වෙලායි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ලස්සන පාතින් එකක් හරිම ලේසි විදිහට මෙයාලා ඩිප්ලෝය කරගන්නවා එයාලගේ ආමිස්. හැබැයි හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි සුපර් විචස්ලා ගොඩාක් හිමීට ගමන් කරන්නේ. ඉතින් ඇටැක් එක පඩම් අරගෙන රස කර කර ඉන්න බෑ, හයියෙන් යන්න ඕනේ ඔයාලගේ ඇටැක්ස්. ඉතින් මේ ඇටැක් ස්ට්‍රැටජිස් ප්‍රැක්ටිස් කරන්න මේ සුපර් විචස්ලා ඔයාලගේ යන බේස් එකට අනුව අරගෙන යන්න. ඉතින් බේසිකලි සුපර් විචස්ලා තුන්දෙනයි, හීලස්ලා පස් දෙනා තමයි අරගෙන යන්නේ ඇටැක්ස් වලට. ඉතින් ඒක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මම ටවුන් හෝල් 11 ගෙනාවා සුපර් ආච ඇටැක් එකක්. ඒක විදියටත් ඔයාලට ඩිප්ලොයි කරන්න පුළුවන් දෙපැත්තෙන්. ක්වීන්ව එක පැත්තෙන් වෝක් කරවලා සුපර් විචස්ලා එක පැත්තෙන් යවන්නත් පුළුවන්. හැබැයි ඒක රිස්කි. මේ ස්ටයිල් එක තමයි ගොඩක්ම සාර්ථක. ඉතින් ට්‍රයි කරලා බලන්න. අනිවාර්යම කමෙන්ට්ස් වල කියන්න මේ සතිය ඇතුළත ක්ලෑන් වෝ ලීග්ස් පැවැත්වෙනවා. ඉතින් ඔයාලට ඒකට ඩිප්ලොය කරලා බලන්න පුළුවන් මේ ආමි එක. රයිට් එමනං තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.